ശുഭദാസപ്താമുനി ജീവിങ്ങേ ലാക്ഷണികയാണ് പാടുപെട്ടാത്ത അലവ് ദേവന പാഠം പൊട്ടസ് അഭിദേം ഇതനുസരിച്ച് സാക്ഷാ കഥ പല ധന്യവാദം അതകയത്തി ജീവിങ്ങേ ലാക്ഷണിക കിളത്തി സാക്ഷാ കലേ ജീവീൻ പവനക് തക്വന ലാക്ഷണം ഏമനത്താം അപ്പി അജീവീൻഗെ ജീവീൻ കൊഹമത് വെൻകരകാന്നി കീനക പിലിബന്ധവതമായി മേ പാഠം പൊട്ടസിക്ക് അപ്പി സാക്ഷാ കരണ് ഏക ദർവനി എത്തിന്വാല മതകയത്തി පළවෙනි පාඩම් කොටසේ අවසාන මොහොතදී ඔයගොල්ලන් මම තාමත් වැදගත් විශේෂ කරුණක් කියලා දුන්නා මොකද්ද ජීවයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙල මේ ජීවයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙල දරුවනේ ඔයාලා තාමත් පැහැදිලිව අනුපිළිවෙලටයි පාඩම් කරගත යුත්තේ මොකද්ද මේ ජීවයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙල සෛල පාඨක අවයව පද්ධති ජීවය දරුවනේ අපි අද සාකච්ඡා කරනවා පෝෂණය මොකද්ද මේ පෝෂණය කියලා කියන්නේ शाखा सतु सूत्र जीवी जीवी शक्ति सह द्रव्य अवश्य जीवी देहे शक्ति द्रव्य लगे क्रियावली तम अभी हनुमान पोषण पलन धरुने ट्यूटे पिटुअंक हन पिटुअंक हते पहना मुखद पोषण की අන්නතර හයිලයිට් කරගන්න ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය කියලා. විභාගයට හැවොත් එහෙම පෝෂණය anu කුමක්ද කියලා අප විසින් ආහාර ලබා ගැනීමයි කියලා ලියන්නපා. ඒක වැරදි. හරි උත්තරය මොකද්ද? ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ පෝෂණය කියලා අපි කියන්නේ. එතකොට දරුවනේ මේ පෝෂණය anu අපිට ජීවීන් බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට හයවසර පළවෙනි පාඩමේදී තෝවාල මේව ගැන ඉගෙන ගන්නවා පෝෂණය අනුව දරුවන් අපිට ජීවී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කොහොමද ස්වම්පෝෂී සහ විෂමපෝෂී කියලා මොකද්ද මේ ස්වම්පෝෂී කියන්නේ තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිෂ්පාදනය කරගන්නවා නම් අන්න දරුවනේ ඒකට කියන්නේ අපි ස්වම්පෝෂී කියලා සාමාන්‍ය මේ ස්වම්පෝෂීයට අයත් වෙන්නේ දරුවනේ හරිත ශාක සහ සමහර බැක්ටීරියා හරිත ශාක ඒ කියන්නේ මොන පාට ශාකද කොළ පැහැති ශාක ඇයි මේ හරිත ශාක නැත්නම් කොළ පැහැති ශාක මොකද මේ හරිත කියන වචනේ තේරුම හරිත කියන්නේ කොළ පැහැයි දරුවනේ ඇයි ශාක කොළ පාට වෙන්නේ දරුවනේ ඔයාලා හයිඩි පාඩමේ ඉගෙන ගන්නවා ශාක සෛලවල තියෙනවා විශේෂිත වර්ණකයක් මොකක්ද ඒ වර්ණකය හරිත ප්‍රද වර්ණකය මේ ශාක සෛලවල තිබෙන හරිත ප්‍රද වර්ණක නිසා තමයි ශාක සෛල කොළ පැහැති වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා ඉගෙන ගන්නවා හරිත ප්‍රද වර්ණකේ තියෙන ධර්මනේ හරිත ලව කියන ඉන්ද්‍රේකාව ඇතුලේ. එහෙනම් මේ හරිත ශාක වලට පුළුවන් තමාට අවශ්‍ය ආහාර තමා විසින් නිෂ්පාදනය කරගන්න. අපි ශාක වලට ආහාර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයාගේ අවශ්‍යතාවය යාම සපුර ගන්නවා. එවැනිම දරුවනේ සමහර බැක්ටීරියා වර්ග ඉන්නවා තමාට අවශ්‍ය ආහාර ටික තමා විසින්ම නිෂ්පාදනය කරගන්න. එතකොට මේ හරිත ශාක මගින් සිදු කරන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපි හඳුනනවා දරුවනේ මොකක් කියලාද? මේ ඔයාලා පෙර වසරවලදී පැහැදිලි ඉගෙන ගත්ත විෂය කරුණු. අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රභා සංශ්ලේෂණය. ඔයාලා මතක ඇති ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන සාධක මොනවද කියන එක මතක ඇති. අපි ඉදිරියේදී ඒව පිළිබඳව සාකච්ඡා කරමු. ඒ වගේම දරුවනේ අනිත් පෝෂණ ක්‍රම තමයි මොකද්ද? විෂම පෝෂී. මොකද්ද විෂම පෝෂී කියන එකේ තේරුම? ශාක විසින් නිපදවන ලද ආහාර මත ඍජුවම හෝ වක්‍රව යැපීම තමයි දරුවනේ අපි හඳුන්වන්නේ විෂම පෝෂී කියලා. මොකද්ද මේ ඍජුවම හෝ වක්‍රව යැපීම කියන්නේ? හරිතශාක නිපදවන ආහාර නැත්නම් හරිතශාක මත කෙලින්ම යෙදෙනවා හරිතශාක කෙලින්ම ආහාරයට ගන්නවා නම් ශාකයේ මගින් කෙලින්ම ආහාරය ගන්නවා නම් ශක්තිය ලබා ගන්නවා නම් අන්න දරුණයක් කියනවා ඍජු යෙදෙනවායි කියලා වක්‍රවය පෙන්නත් පුළුවන් දැන් උදාහරණයක් විදියට තනකොළ වල තියෙන ශක්තිය දරුවනේ ගවයට යනවා අන්න ගව මස් ආහාර ගැනීම තුලින් ඒ ශක්තිය මිනිසාගේ දේහයට යන්න පුළුවන් ගන්න පුළුවන් අන්න ඒක එතකොට අපි හඳුන්වන්නේ දරුවනේ වක්‍රව යැපීමක් කියලා හඳුන්වනවා එහෙනම් මතක තියාගන්න
විෂකෝෂී කියුවේ මොකද්ද ශාක නිපදවන ආහාර මත නැත්නම් වෙනත් කෙනෙක් නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රව යයි එහෙනම් මතක තියාගන්න පෝෂණය අනුව දරුවනේ ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා අපි කොහොමද බෙදුවේ ස්වම් පෝෂින් සහ විෂම පෝෂී ඊළඟට දරුවනේ බලන්න ස්වම් පෝෂී නැවත කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් ඒ කියන්නේ තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිෂ්පාදනය කරගන්න මේ ජීවීන් නැවත කොටස් දෙකකට බෙදනවා කොහොමද බෙදන්නේ ඒ ආහාර නිෂ්පාදනය සඳහා ශක්තිය ලබා ගන්න ක්‍රමය ආහාර නිෂ්පාදනය කරන්න ශක්තිය ලබා ගන්න කොහොමද කියන එක මත නැවත කොටස් දෙකකට බෙදෙනවා කොහොමද බෙදන්නේ දරුවනේ ප්‍රභා ස්වම් පෝෂී සහ රසායනික ස්වම් පෝෂී මොකද්ද ප්‍රභා ස්වම් පෝෂී කියලා කියන්නේ තමාට අවශ්‍ය ආහාර නිපදවන්න අවශ්‍ය කරන ශක්තිය සූර්යාගෙන් ලබා ගන්නවා සූර්යාගේ ආලෝක ශක්තිය උපයෝගී කර ගනිමින් මොකද කරන්නේ අන්න තමාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්න ආලෝක ශක්තිය උපයෝගී කර ගන්න රසායනික ස්වම් පෝෂී කියන්නේ මොකද්ද දරුවනේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරලා ඒ ලැබෙන ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කර ගන්න එහෙනම් ගෙතිය මතක තියාගන්න මෙහෙම ආලෝක ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කරගත්තොත් ප්‍රභා ස්වයං පෝෂී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරලා ආහාර නිෂ්පාදනය කරගන්නවා නම් රසායනික ස්වයං පෝෂී ප්‍රභා ස්වයං පෝෂී වෙනවා හරිත ශාක රසායනික ස්වයං පෝෂී වෙනවා කවුද දරුවනේ සමහර බැක්ටීරියා ඒ වගේම දරුවනේ මං කියුවා හයිත ශාක සිදු කරන ලස්සන ක්‍රියාවලිය තමයි මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වෙන සාධක කීයද දරුවනේ සාධක හතරක් අවශ්‍ය වෙනවා බලන්න හොඳට පැහැදිලිව ටියුට් එක ගන්න ටියුට් එකේ පිටු අංක 8 පැහැදිලිව දක්වලා දෙනවා මේ අවශ්‍ය කරන සාධක හතර මොනවද කියන එක කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ වගේම ජලය ඒ වගේම හිරු වෙලිය නැත්නම් ආලෝක ශක්තිය හරිත අපද වර්ණකය තමයි අවශ්‍ය කරන සාධක හතර නිපද වෙන්නේ හැදෙන්නේ පළ විදිහට ග්ලූකෝස් හා ඔක්සිජන් එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයට අදාළ වචන සමීකරණය සහ තුලිත රසායනික සමීකරණය පිළිබඳව දරුවනේ අපි ඉලපාණ කොටසේදී සාකච්ඡා කර බලමු